කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අලවුඩීන් අහමඩ් මුවාත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු හස්තුන්. මොහුගේ බිරිඳ සාරායනායත් සයින්ද මර්දුවල සිදුවනුවේ පිපිරීමේදී ජීවිතක්ෂයට පත්වෙලා තියෙන බවටයි සැකකරන්නේ. ඊළඟට කොළඹ කිංස්බරි හෝටලයේ සිදුවුණු පිපිරීම. හි මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්. මේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ මේ වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය මේ ශැංග්‍රිලා හෝටලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් පිපිරීම් දෙකක් සිදු කරගෙන තිබුණා. ඒ දෙදෙනාගෙන් එක් අයෙක් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්. මේ මොහොමඩ් සහරාන් යන අයගේ පියාත් සහෝදරයන් දෙදෙනා. ඒ සහෝදරයන් දෙදෙනා රිල්වාන් සහ ෂෙයිනි කියන දෙදෙනා. ඒ දෙදෙනාත් මේ කල්මුනේ සිදුවුණු පිප්පු පුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවටයි විමර්ශන නිලධාරීන් සැක කරනු ලබන්නේ. ඒ වගේම ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම සිදු කරගන්නා ලද අනෙක් මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්. ඔහුගේ පියාවන මොහොමඩ් යූසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් යන අයත් ඒ වගේම මේ බෝම්බකරුගේ තවත් සහෝදරීන් දෙදෙනෙකුත් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. ඊළඟ සිද්ධිය මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුවුණු පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද්. ඊළඟට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවුණු පිපිරීම. මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්. මේ ඉන්ෂාෆ් අහමඩ් කියලා කියන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු. ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. දෙහිවල ට්‍රොපිකල් ඉන්හි සිදු පිපිරීම. මෙහි මරාගෙන මැරෙන බෝම්බකරු අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ්. ඊළඟ සිද්ධිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදු පිපිරීම. මේ පුපුරවාගත් තැනැත්තිය වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ ෆාතිමා ඉල්හාම් නැමැත්තිය. ශැංග්‍රිලා හෝටලයේ පුපුරවා ගැනීමක් සිදු කරපු ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ තමයි මේ ෆාතිමා ඉල්හාම් කියලා කියන්නේ. අද සුවිශේෂී මෙහෙයුමක් සිදු කළා. යුද හමුදාවත් සමග එකතු වෙලා පොලිසිය සමන්තුරේ ප්‍රදේශයේදී ඒ සමන්තුරේ ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සහ නිවසක සංගවා තිබියදී සොයා ගැනීමට හැකි වුණා ස්වයංක්‍රීය පිස්තෝල අවි දෙකක්, ඒ වගේම මිලිමීටර් 9 සජීව පතුරම් 17ක්, ඒ වගේම T56 සජීව පතුරම් 171ක්, ජෙලට් නයිට් කූරු 200ක්, ඩෙටනේටර් 200ක් ඇතුළු දේපළ රැසක් සැකකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම අද කල්මුණේ සමන්තුරේ හා චවලකඩේ පොලිස් වසම් වලට බලපාන පරිදි රාත්‍රී 9 සිට හෙට අලුයම 5 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ගල් මාපලගම විද්‍යාතිලක පරිවේනාධිපති හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙදී කරුණු පැහැදිලි කළා. නමුත් යම් යම් පාර්ශ්වයන් උත්සාහ කරපු බවක් දැක්කා. මේ සිද්ධියත් අර මේ දවස්වල තියෙන සිද්ධීන් වලට දෙක එකතු කරගන්න. නමුත් මේක ඒ සිද්ධියෙන් පරිබාහිර වූ සිද්ධියක්. මාපලගම විද්‍යාතිලක පිරිවෙනේ විහාරාධිපති හිමියන් අද ඝාතනයට ලක් කරලා තිබුණා. මේට හේතු වෙලා ඒ ඝාතන සිද්ධියට හේතු වෙලා තිබුණේ එම විහාරස්ථානයේ ආවතේව කිරීමට සිටි පුද්ගලයෙක් මේ හිමි නායක හිමියන් සමග ඒ ඇති වුණු ඒ පෞද්ගලික ආරවුලක් මුල් කරගෙනයි ඒ ඝාතනය කරලා තිබුණේ. ඒ සිද්ධියෙන් අනතුරුව මේ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා. අද දහවල් වන විට අපිට හැකි වුණා ඒ සැකකරු වඳුරඹ ප්‍රදේශයේදී පලා යමින් සිටියේදී බස් නැවතුම්පළකදී අත්අඩංගුවට ගැනීමටත්.